අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම දුමින්ද ලක්මාල් අදත් ප්‍රථමයෙන් අවධානය දවසේ ප්‍රවෘත්ති සිරස්තල වෙත මන්තිරු නීතිය අද සිට කොළඹ ක්‍රියාත්මකයි මාර්ග ගණනාවක දැඩි රථ වාහන තදබදයක් රජයේ ඉදිරි ගමනට සහය දෙන්න ජනපති වියත්මග වියතුන්ගෙන් ඉල්ලයි වියත්මග අතරමග සමන්තගෙන් චෝදනා ප්‍රේමලාල් දියුරුම් දුන්න එක වැරදි කියලා මුළු රටේම ජනතාව කියනවා සජිත් කියයි විස්ස ගැන අධ්‍යයනයට පත් කළ කමිටුව අද රැස් වෙයි ගල්ලේදී කුඩු තරංගා අත්අඩංගුවට දැන් දේශීය පුවත් අද සිට මන්තිරු නීතිය යලි ක්‍රියාත්මක වෙනවා අද සිට ක්‍රියාත්මක වන මන්තිරු නීතිය මූලික අධිරය යටතේ මාර්ග හතරක ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව බේස්ලයින් මාර්ගයේ නව කැලණි පාලමේ සිට ඔරුගොඩවත්ත දෙමිටගොඩ බොරැල්ල නාරාහිම්පිට හරහා හයි ලෙවල් බේස්ලයින් හන්දිය දක්වා මන්තිරු නීතිය ක්‍රියාත්මකයි. එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පොල්දුව හන්දියේ සිට රාජගිරිය ගුවන් පාලම ආයුර්වේද හන්දිය ඩී.ඒ. සේනානායක හන්දිය හෝටන් වටරවුම පුස්තකාල හන්දිය සහ ලිබර්ටි වටරවුම දක්වාද මන්තිරු නීතිය ක්‍රියාත්මක වෙනවා. ගාලුපාරේ විලියම් මන්සන්දියේ සිට ඩික්මන් පාර හන්දිය බම්බලපිටිය කොල්ලුපිටිය ගාලු මෝදර වටරවුම එන්.එස්.ඒ. වටරවුම දක්වා වන මාර්ගයේද අද දින මන්තිරු නීතිය ක්‍රියාත්මකයි. මීට අමතරව හයි ලෙවල් මාර්ගයේ නුගේගොඩ අනුලා විද්‍යාලය අසල සිට හයි ලෙවල් බේස්ලයින් හන්දිය පාක් පාර හන්දිය තිඹිරිගස්සෑය හන්දිය තුම්මුල්ල වටරවුම ග්ලාස් හවුස් හන්දිය පුස්තකාල හන්දිය සහ පිත්තල හන්දිය දක්වාද මන්තිරු නීතිය ක්‍රියාත්මක වන බවයි පොලිස් මූලස්ථානයේ සඳහන් කළේ. කෙසේ වෙතත් මන්තිරු නීතිය ක්‍රියාත්මක වීම අද පෙරවරුවේ ආරම්භ වීමත් සමග කොළඹ නගරයේ ඇතැම් මාර්ගවල දැඩි තදබදයක් දිස්වුණේ මේ ආකාරයෙන්. රජයේ ඉදිරි ගමන සඳහා සහය වෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වියත්මග සංවිධානයේ වියතුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඇතුල් කෝට්ටේ වියත්මග කාර්යාලයේදී පළමුවරට සමාජිකයන් හමු වූ අවස්ථාවේදී දේශපාලන අධිකාරිය මැදිහත් විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවි රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැලසුම් සහ ප්‍රතිපත්ති සැකසීමේ වගකීම වියත්මග ඉදිරියේ ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව වියත්මග සභාපතිවරයා ලෙස ඇතුල් කෝට්ටේ වියත්මග කාර්යාලයේදී පළමුවරට සමාජිකයන් හමු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා. ග්‍රාමීය නාගරික ඇතුළු සියලු ජන කොටස් ආර්ථික සහ සමාජීය වශයෙන් නගා සිටුවීමට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය අමාත්‍යංශ ස්ථාපිත කර ඇති අතර එකී අරමුණු ජය ගැනීමට දායක විය හැකි ආකාරය ජනාධිපතිවරයා වියත්මග විධායක සභාවට පෙන්වා දුන්නා. උප කමිටු සකස් කර යෝජනා සහ සැලසුම් ඉදිරිපත් කර රාජ්‍ය අමාත්‍යංශවල ඉදිරි ක්‍රියාකාරීත්වයට මඟ පෙන්වීමටත් අමාත්‍යවරයා හමු ඇති අභියෝගාත්මක අවස්ථාවලදී උපදෙස් දෙමින් සහය වීමටත් හැකි බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කලා. රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්‍රාල්, නාලක ගොඩහේවා, සරත් වීරසේකර, සීතා අරමිපොළ, පාර්ලිමේන්තු මන්ත්‍රී උපුල් ගලප්පත් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියා. වත්මන් ආණ්ඩුව විසින් ගෙනෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය රටට සුබදායී නොවන සංශෝධනයක් බව ජනතා විමුක්ති පෙරමුණ මධ්‍යම කාරක සභික සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ජනාධිපති ධූරය ගන්නට පෙර රටට චිත්‍රයක් හැදුවා. මේ පරණ පාර්ලිමේන්තුව වැඩක් නැහැ. පරණ ජාතිය මන්සුරු වැඩක් නැහැ. ඉඳ හැදුවා වියතුන්ට මගක්.
වියත් මගක් හදලා කිව්වා එවැනි අයගෙන් පාර්ලිමේන්තු පුරවල වැඩේ පටන් ගන්නවා කිව්වා ඇත්ත කතාව දැන් වියතුන් මග වියතක් තරම් දිග නැහැ වියත් මගට යන්න ගමනක් තිබුණේ නැහැ නාම යෝජනා දෙනවා කිව්වා මහමැති වර්ණයට වියත් මගේ 100කට දෙනවා කිව්වා 11කට දුන්නා ඉල්ලපු 11 නු කට්ටියක් හැලුවා දැන් මරණීය දණ්ඩණයට ලක් වෙච්ච කට්ටිය පාර්ලිමේන්තුවට ගෙනලා නීති සම්පාදනයට දැන් ගෙනල්ලා තියෙනවා වන සංහාරය කරන කට්ටිය ගෙනල්ලා තියෙනවා මෙරටේ කුඩු ජාවාරම්කාරයෝ ධනිකා මඩම් අයිතිකාරයෝ ඉස්කාගාර අයිතිකාරයෝ දැන් පාර්ලිමේන්තුව අරගෙන මැති ඇමති වරු බවට පත් වෙලා තියෙනවා මේක වියත් පාර්ලිමේන්තුවක් නෙවෙයි මේ තියෙන්නේ පරණ වැඩේම තමයි වෙන්නේ වියතුන් මග රට අතර මග මාතෘභූමියේ කොටස් කරලා විකුණන්න නම් මේ බලය හරියන්නේ නැහැ සිංහරාජයට අත තියන්න නකල්ස්ට අත තියන්න 5201 චක්‍රලේඛය විතරක් අහෝසි කරලා බෑ එම්සීසී ගේන්න ඕනි ගේන්න ඉස්සලා නීති හදන්න ඕනි 19 වලලාලා 20 වෙනි සංශෝධනයක් උඩට ගෙනල්ලා මේ යන්න හදන්නේ රටට සුබවාදී ගමනක් නෙවෙයි දැන් අපි හත් අදා බැලුවානේ UMP ආණ්ඩුවත් අදා බැලුවා ශ්‍රී ලංකා ආණ්ඩුවත් අදා බැලුවා රාජපක්ෂ ආණ්ඩුවත් අදා බලලා තියෙන්නේ දැන් මේ ක්‍රමේ වලලන්න ඕනි එන මේ රටට අවශ්‍යයි නවීන වමේ ගමනක් අවශ්‍යයි ප්‍රජාතන්ත්‍රවාදී මාන හිමිකම් රකින්න පරිසරේ රකින්න ජනතාව රකින්න ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන සැබෑ සංවර්ධනයේ උදාකරන ගමනක් අවශ්‍යයි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා දියුරුම් දීප මෙරට ජනතාවද වැරදි ක්‍රියාවක් ලෙස පිළිගෙන ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ වෙල්ලම්පිටිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පෙරවරුවේ වැල්ලම්පිටිය ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ වෙත පැමිණියා. එහිදී පූජ්‍ය ලබුතලි සුදර්ශන නාහිමියන් සමග සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මෙලෙස මාධ්‍යට අදහස් පළ කළා. ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉන්න විරුද්ධත්වය පළ කරනවාද විතරම? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 89 වෙනි ව්‍යවස්ථාවක් 91 වෙනි ව්‍යවස්ථාවක් උල්ලංඝනය කරමින් මේ සම්පූර්ණ ක්‍රියාදාමයේ ඉෂ්ට කරලා තිබෙනවා. මගේ මතක ඇති 1982 වසරේ එවකට කථානායක මාකිත්මාකර රජතුමා තාමත්ම වැදගත් පූර්ව දර්ශනාත්මක තීන්දුවක් පාර්ලිමේන්තුව තුළ ලබා දී තිබෙනවා. ඒ පූර්ව දර්ශනය කේන්ද්‍ර කරගත් තීන්දුවක් මේ වෙනකොට උල්ලංඝනය කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ ප්‍රශ්නය කෙරෙහි අපේ දැඩි අවධානය යොමු වෙලා තිබෙනවා. මේ පමණක් නෙවෙයි මුළු රටේම ජනතාව බොහෝ දෙනා වගේ කියනවා මේ කරපු ක්‍රියාව වැරදි ක්‍රියාවක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳ අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුව අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා. 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂෝ මෙන්ම විපක්ෂව සහ මධ්‍යස්ථවද විවිධ තර්ක විතර්ක ඉදිරිපත් වෙමින් පවතිනවා. අසීමිත බලයක් හිමිකර ගනිමින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ජනතාවට දැඩි පාලනයකට මුහුණ දීමට සිදුවන බවටයි විපක්ෂයේ චෝදනා කරන්නේ. ආණ්ඩු පක්ෂයේ දිගින් දිගටම පෙන්වා දෙන්නේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රටේ සහ ජනතාවගේ අවශ්‍යතාවයක් බවයි. කෙසේ වෙතත් මේ වන විට 20 සම්බන්ධයෙන් රට තුල මතුව ඇති තර්මක ආන්දෝලනාත්මක අදහස් පළ කිරීම සමගින් 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සුවබැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත් කරනු ලැබුවා. එම කමිටුව රැස්වීමට නියමිත වූ තිබෙන්නේ අද දිනේදී. අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් සමන්විත කමිටුවක් මෙලෙස පසුගියදා පත් කරනු ලැබුවා. එම කමිටුවට අමාත්‍යවරුන් වන උදේ ප්‍රභාත් ගම්මන්පිල, මොහොමඩ් අලි සබ්‍රි, නිමල් සිරිපාල් ද සිල්වා, විමල් වීරවංශ, සුසිල් ප්‍රේමජයන්ත, එස් වියලේන්ද්‍රන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලන් පෙරේරා සහ ප්‍රේමනාත් ශ්‍රී දොළවත් යන මහතුරුන් ඇතුළත් අද දින කමිටුව මෙලෙස ප්‍රථම වරට රැස්වන අතර කමිටු වාර්තාව හෙට දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බහර දීමටද නියමිතව තිබෙනවා. මේ අතර මේ වන විට විවාදයකට තුඩු දී ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වෙනුවට එහි වැරදි අඩුපාඩු හඳුනා ගන්නමින් නව කෙටුම්පතක් ගෙනීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇති බවයි ඊයේ දින පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා ප්‍රකාශ කළේ. ජනවිතුමා එකඟ වුණා ඒ 20 වෙනි සංශෝධනයේ කෙටුම්පත දැන්ට ගැසට් කරලා තියෙන කෙටුම්පත වෙනුවට අර වැරදි නිවැරදි වෙච්ච නව කෙටුම්පතක් ඉදිරිපත් කරන්න. මේ 20 වෙනි සංශෝධනයේදී ඉතාමත්ම පැහැදිලි එින් බලාපොරොත්තු වෙන්නේ අර 19 වෙනි සංශෝධනයේ තුල ඇති වෙලා තියෙන ව්‍යුල් සහගත තත්ත්වය නව විවස්ථාවක් රටට ඉදිරිපත් කරන තෙක්
තාවකාලික පියවරක් හැටියට ෂණික පියවරක් හැටියට බාධාවකින් තොරව ජනාධිපතිතුමාගේ දැක්ම ක්‍රියාවට නැගීම සඳහා ඇති වෙලා තියෙන අවුල්සහගත තත්ත්වය යම් ආකාරයකින් මුදවා ගැනීම තමයි මේ 20 වෙනි සංශෝධනයෙන් රජය බලාපොරොත්තු වෙන්නේ. මහජනතාවගෙන් තුනෙන් දෙකක බලයක් වත්මන් ආණ්ඩුවට අවශ්‍ය වූයේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඉවත් කර නව ව්‍යවස්ථාවක් ගෙනීමට බව අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා. ඒ බෙල්ලන්විල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ජී.එල් පීරිස් මහතා ඊයේ පෙරවරුවේ බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වෙත පැමිණියා. එහිදී ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. जनता बलापुरजेन लघु सेवाक सिद्ध जनाधिपतिम शक्ति अलग संशोधन जनाधिपतिम प्रजातंत्रवादी वचने मेक औक्रांड उत्साह संशोधन क्रियात्मक वेडपील का दक्षिण ඉන්නතුරුව අමාත්‍යවරයා මෙලෙස මාධ්‍යයට අදහස් පළ කළා. ඇත්තටම ඔය කියන ව්‍යවස්ථාව කවුද හැදුවේ? ඒක සාමූහික ප්‍රයත්නයක්. බොහොම ව්‍යාකූල සංකීර්ණ වැඩපිළිවෙලක් නේ ආණ්ඩුකර ව්‍යවස්ථාව හදනවා කියන එක. තුනෙන් දෙකක බලය අවශ්‍ය වුණේ මේ අරමුණ ඉටු කර ගැනීම සඳහා. ගහන ආවන ව්‍යවස්ථාව රටට සාපය. ඒ තුලින් මේ රට ඉස්සරහට ගෙන යන්න බෑ. ඉන්ද මේක අපි ඉවත් කරන්න ඕනේ. හැබැයි අලුත් ව්‍යවස්ථාව හදන්න ඕනේ කලක් පවතින විදිහට. සියලු දෙනාගම මති මතාන්තර සැලකීමට පාවිච්චි කරලා ඒක ක්ෂණිකව කරන්න බෑනේ. කවුද මේකට මේක ඇතුළත් කරේ? කවුද මේ දේ කරන්න කියලා යෝජනා කරේ කියලා යම්කිසි පොයින්ට් ඇදලා ගත්තොත් තින් කවුද ඒකට වග කියන්නේ? නෑ ඒ තර්කය සම්පූර්ණයෙන් වැරදිනේ. කිසිම රටක ආණ්ඩුකර ව්‍යවස්ථාවක් තනි පුද්ගලෙක් හදුවේ නෑ. තනිපුද්ගලයෙකුට කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි ඒක තනිපුද්ගලයෙකු කළ යුතු වැඩකුත් නෙවෙයි අනික මොකද්ද මේකේ තියෙන ප්‍රහේලිකාව ජනතාව මේක කරන්න කැලින්ම වරමක් දුන්නා කොපමණ කාලයක් විතර යනවද ඒක සම්මත වෙන්න අගමැතිතුමාට අඟහරුවා ගන්න එතුමාට වාර්තා කරනවා මෙන්න මේක අපි සාකච්ඡා කළා අපේ අදහස මේකයි ඊළඟට බදාදා තියෙනවා කැබිනට් මණ්ඩලයේ රැස් වෙනවා එතන මොකක් හරි දෙයක් වැරදුනොත් ඔබතුමාලා කණ්ඩායම ඇතුළු අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධ වගකීම් යුතුයි කියන කාරණාව තියෙනවා නේද වග කියන්නේ සම්පූර්ණ ආණ්ඩුව එක්කෙනෙක් නෙමෙයි විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගතය පිළිබඳව නිසි පැහැදිලි කිරීමක් වත්මන් ආණ්ඩුව විසින් ජනතාවට ලබා දිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජීඑල්පී නිසි සමිතිවරයා කියනවා ඒක ගැන අපි ඔක්කොම එක තමයි මේක හැදුවේ කියලා. අනිත් පැත්තේ අධිකරණ ඇමතිවරයා ඇත්තකින් නම් කියනවා මේක ගැන මම හරියට දන්නේ නැහැ. මේ පිළිබඳව මට තනිකර මේකේ වගකීම බාර ගන්න බැහැ කියන විදිහේ කතන්දර අද අතනින් මෙතනින් ඇහෙනවා. සමම ඉතාමත් පැහැදිලිව කියනවා අද වෙනකන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුවත් මේකේ අන්තර්ගතය මොකද්ද කියලා දන්නේ නැහැ. එක එක්කෙනා Tamanට ඕන ඕන විදිහට අර්ථකථනය දක්වනවා. ඒ නිසා මම ඉතාමත් පැහැදිලිව ආණ්ඩුවට කියනවා මේ විස්ස මොකද්ද? කවුරුද මේක හැදුවේ? මොකද්ද මේකේ තිබෙන අන්තර්ගතය? මේකෙන් මොකද්ද බලස් සභාව වලට වෙන්නේ? මේකෙන් මොකද්ද අනිකුත් 19 සංශෝධනයෙන් ඇතිවෙච්ච යම් යම් දේවල් වල අයින් කරන දේවල් මොනවාද? කියන එක පිළිබඳ කිසිම කතිකාවතක් නැහැ. මේ විස්ස පිළිබඳව හරි යමක් ජනතාවට ප්‍රකාශ කරන්න කියලා එහෙම නැතුව මේක මොන විදියකටවත් මේක සම්මත කරගන්න අපි ප්‍රබල විපක්ෂයක් හැටියට මේකට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඇති 3-2 බලයක් තියෙනවා. 3-2 ඔලුගෙඩි තියෙනවා කියලා. හැබැයි ඔලුගෙඩි තිබුණට මතක තියාගන්න. ඡන්දෙ දෙන්නේ මේ මන්ත්‍රීවරු. අර්ධ සාක්ෂිය අනුව ඡන්දෙ දෙනකොට මේ 3-2 බලය කොහෙටද තියෙන්නේ කියන එක පිළිබඳව රටේ ජනතාව වෙනුවෙන් මේ උත්තරීතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තීන්දු කරයි. සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නලින් චතුරංගේවත් ලඩියා නැමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් මුදල් වලින් මිලදීගත් බස් රථ තුනක් සැකකරුවන් 3 දෙනෙක් සමග අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර ආරක්ෂක අංශ විසින් දෙවේනපුරා සිදු කළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ජීව උණ්ඩ ඇතුළු නීති විරෝධී ද්‍රව්‍ය තොගයක්ද පොලිස් බහරයට ගනු ලැබුවා. අද අලුයම ගාල්ල පොලිසිය මගින් වක්වැල්ල පාර වෙල්සන්පුර ප්‍රදේශයේ සැකකටයුතු නිවාස කිහිපයක් හදිසියේ වටලා තිබෙනවා.
වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 560ක් මුදලින් රුපියල් 18000ක් ජංගම දුරකථනයක් සමග කුඩු තරංගා නම් අන්වර්ත නාමයෙන් හැඳින් වූ කාන්තාවක්ද අතරංගුවටගෙන තිබෙනවා. සැකකාර කාන්තාවගේ පුත්‍රයා සහ සහෝදරයාද මත්කුඩු ජාවාරම් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවයි පොලිසිය සඳහන් කළේ. මෙම වැටලීම සඳහා පොලිස් නිලධාරීන් 75 දෙනෙක් සහ පොලිස් නිලසුනකයින්ද යොදාගෙන තිබෙනවා. කටුවන පොලිසියට ලද තොරතුරකට අනුව වතුකන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී එහි තිබී වෙඩි බෙහෙත් කොටන තුවක්කු දෙකක්, ඊයම් බෝල තොගයක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 50ක්, බෝර 12 ජීව උණ්ඩ දෙකක් සමග 51 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු අද දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මොනරාගල කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් බැල්ලවාය ඌව කුඩා ඔය පොලිස් බල ප්‍රදේශයේ තෙලුල්ල කිරින්දියෝය ආසන්නයේදී ඊයේ පස්වරේ සිදු කළ වැටලීමකදී ගංජා හේනක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. එම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 10කට ආසන්න වන අතර අත්අඩංගුවටගත් ගංජා තොගය දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබා දීමට කටයුතු කරන බවයි පොලිසිය සඳහන් කළේ. හංගවැල්ල පොලිස් වසමේ දිගන ප්‍රදේශයේ නිවසක තිබියදී රුපියල් ලක්ෂ 4ක් පමණ වටිනා වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 4ක් සමග සැකකරුවන් දෙදෙනෙක් හංගවැල්ල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. සැකකරුවන් වරකාපොළ සහ දිගන ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර තැරව්කාරයෙකු මාර්ගයෙන් මෙම වල්ලාපට්ටා තොගය විකිණීමට සැලසුම් කර තිබී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ. අත්අඩංගුවටගත් සැකකරුවන් අද අවිසාවෙල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් තර්ඩ් ඩයි විශේෂාංගය. තර්ඩ් ඩයි මේ වන විට උඩරට දුම්රිය මාර්ගයත් අතිශය කාර්යබහුල දුම්රිය මාර්ගයක් බවට පත්ව තිබෙනවා. සංචාරක ආකර්ෂණයට ලක්ව ඇති උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් වාර සඳහා වැඩි වශයෙන් ජනතාව එක්වීම නිසා මෙලෙස දුම්රිය ගමන් වාර වැඩි වී තිබෙනවා. මෙලෙස දැන් දැන් වැඩි වශයෙන් දුම්රිය ගමන් ගන්නා මෙම උඩරට දුම්රිය මාර්ගයේ හැටන් දුම්රිය ස්ථානයට ආසන්නේ සාත්තු නිවාස මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව මුර කිරීමට රාත්‍රී කාලයේදී මුරකරුවෙකු නොමැති නිසා එම මාර්ගයේ ගමන් ගන්නා පුද්ගලින්ගේ ජීවිත දැඩි අවදානමකටයි පත්ව තිබෙන්නේ. හැටන් සාත්තු නිවාස මාර්ගයේ පාසල් කාලයේ තුල එක් දිශාවකට පමණක් රථ වාහන ගමනාගමනය සඳහා වෙන් කර තිබෙන අතර එම මාර්ගයේ ඔස්සේ හැටන් පොලිස් අධිකාරී කාර්යාලයට ළමා උද්‍යානයේ ඇතුළු උත්සව ශාලා ගණනාවකට මෙන්ම හැටන් විල්ෆ්‍රඩ්පුර ගම්මානයට පිවිසීමට ඇති එකම මාර්ගයද මෙයයි. දිනකට දිවා කාලයේ රාත්‍රී කාලයේ විශාල වාහන සංඛ්‍යාවක් එම මාර්ගයේ ඔස්සේ දහවනේ කරන අතර ජනතාවද විශාල වශයෙන් එම මාර්ගයේ ඔස්සේ ගමන් කරනු ලබනවා. දැනට මෙම දුම්රිය හරස් මාර්ගයේ රාජකාරී සඳහා හැටන් පොලිසිය විසින් සේවා මුර ක්‍රමයට සේවකින් දෙදෙනෙකු රාජකාරී සඳහා යොදවා තිබෙනවා. එම සේවකින් අතරින් එක් අයෙකු දැස්න 6 සිට පසුරු 2 දක්වාත් අනෙක් සේවකයා පසුරු 2 සිට රාත්‍රී 10 දක්වාත් රාජකාරී සිදු කරනු ලබනවා. රාත්‍රී 10න් පසු පසුදින අලුයම 6තෙක් එම දුම්රිය හරස් ගේට්ටුවට කිසිදු මුරකරුවෙකු නොමැති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මං උදේ 6න් දවල් 2 වෙනකම් අද අතමං යාවේ යටට තව එක්කෙනෙක් ඉන්නවා යා 2 ඉඳන් 10 වෙනකම් එයාට කවුරුත් නැහැ. කලින් එක්කෙනෙක් කියලා එක්කරා යඩ කරේ යා 2ට ඕෆ් වෙලා යනවා. එතනින් පස්සේ නිකන් කවුරුත් නැහැ අපි තමයි ඔය බැලෝල ඉස්සි. ඔව් ගේට්ටුව එතකොට ඇරලාම තියෙන කොච්චරද? එමෙන්ම පසුගිය දින කිහිපය තුළ පසුරු දෙකෙන් පසුවද දුම්රිය හරස් මාර්ගයට මුරකරුවෙකු නොමැතිව ප්‍රදේශවාසීන් විසින් එම රාජකාරිය සිදු කර තිබෙනවා. එතන ගේටෝ වන්න කවුරුත් නැහැ අපි තමයි මෙතන දොල දොල බලාගන්නේ පොඩි ළමයි ගොඩක් යනවා ඉස්කෝල වෙලාවත් අපි තමයි මෙතන දොල දොල බලාගන්නේ එකයි මේකට පොඩ්ඩක් බලලා අපි මොනවාරි කරලා දුන්නා නම් ගොඩක් හොඳයි ඉස්සර එක්කෙනෙක් හිටියා දැන් එයා අයින් වුණා උදේ 6 ඉඳලා 2 වෙනකන් එක්කෙනෙක් ඉන්නේ ඊට පස්සේ කවුරුත් නැහැ පවතින අවධානම් තත්ත්වයේ හේතුවෙන් හැටන් පොලිසිය විසින් පොලිස් නිලධාරින්ද එම ස්ථානයේ ආරක්ෂාවට යෙදවීමට මේවන විට කටයුතු කරමින් සිටිනවා. පොලිසිය තමන්ට හැකි අයුරින් මේ ආකාරයට එම ස්ථානයේ ආරක්ෂාව සැපයුවද මේ සම්බන්ධයෙන් වග කිව යුතු වග විය යුතු දුම්රිය කටයුතු සම්මාන අමාත්‍යාංශය සහ දුම්රිය දෙපාර්තමේන්තුව මහා විනාශයක් සිදුවීමට පෙර මෙම දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂාව තහවුරු කරනු ඇතැයි සියත තෙවෙනි ඇස බලාපොරොත්තු වනවා.
ඒ පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන් අප නැවත ඔබ හමුවන්නේ පස්වරු 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න